ලෝකයේ තුළම සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරාම දක්න ලැබෙන මූලික කාරණයක් තමයි එක්තරා අවස්ථාවකදී මොනවා හරි දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා කටයුතු කිරීමේ නැමියාකම්. මේ ඇත්තටම මේ සිවිල් සංවිධාන ඇයි ස්වාධීන සිවිල් සංවිධාන හැටියට ලංකාවේ ඉදිරියට යන්න නැති වෙන හේතුව මොකද? ඒවට තියෙන පක්ෂවලට ලැබිකමක් දක්වනවා කියන චෝදනාව ඇත්තක්ද නැත්නම් මොකද්ද මේ ඒ සම්බන්ධයෙන් ධර්ම මතය? ලංකාවේ සිවිල් සමාජයක් මුල් බැසගත් අර යුරෝපයේ තියෙනවා වගේ එහෙම සිවිල් සමාජයක් නැහැ. කලින් කලට බොහෝ විට අර වඳුරන් වැස්සට ගෙවල් හදනවා වගේ හදා ගන්න අටවා ගන්න වාසස්ථාන තියෙන්නේ. ඒවා අර ඒ වැස්ස ඉවරනකොටම ඒවා නැති වෙනවා. දැන් ඔබ දකින්නවා 2005 තිබුණු සිවිල් ව්‍යාපාරය දැන් නැහැ. ඒ මොකද ඒක ඒ වෙලාවේ දේශපාලන අර්ථයක් තිබුණා. ඒ අර්ථයෙන් ඒක ගොඩ නැගුවා. ඒ අර්ථය නිෂ්ප්‍රභ වුණ ගම ඒකේ පැවැත්මත් ඇති වෙනවා. ඉතින් ඒක ලංකාව තුළ තියෙන දුර්වලතාවයක්. ඒ වගේම නැගෙන චෝදනාවක් තමයි නීතිඥ වෘත්තිය එතරම් ජනතාවට හිතකර වෘත්තියක් නෙමෙයි කියන්නේ. නීතිඥයෙක් බොහෝ දිනකට තියෙන්නේ සල්ලි වලට ඔප්පේ කරලා දාන ඒ වගේ ආකල්පයක්. නෑ ඉතින් මෙහෙමයි. මෙතනදී එතකොට මේ නීතිඥයෙක් හැටියට නීතිඥ වරුන්ගේ සමරියන්ගේ වගකීම් පැහැරීමක් සිදු වෙලා තියෙනවා. කාට හරි කියන්න පුළුවන් මේ ආත්මార్థකාමි සෙට් එකක් කියලා. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් ඒක අනාදිමත් කාලේ ලෝකේ ගණිකාවෝ ඉන්නවා, මිනිසාගේ පැවැත්මේ ඉඳලම, ඒ වගේම නීතිඥයෝත් ඉන්නවා මිනිසාගේ පැවැත්මේ ඉඳලම අවසානයේ දක්වා. ඒ අතරතුරේ නැගෙන චෝදනාවක් තමයි කොටසක් චීනට බදු දීලා තියෙනවා, තව කොටසක් පාකිස්තානට දෙන්න යනවා, තව ත්‍රිපුණාමලේ පැත්තේ ඉන්දියාවට දෙන්න යනවා. මේ වගේ දෙයක් ඇතුළත ජනතාවගේ සාමාන්‍ය මිනිසුන්ගේ විශ්වාසය දිනගන්නේ කොහොමද ඔයගේ ආර්ථික වැඩ පිළිවෙල? නෑ නෑ මෙහෙමයි. ඒකත් යථාර්ථයනේ. ඒ කියන්නේ ඔබට දාපිටම අපි මොබයි මගේ නිවසේ කියමු අපිට එක පාරටම මාසයක් ඇතුළත පෝසත් වෙන්න බෑනේ. ඒක ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය යනකොට අද තියෙන දේවල් වලට අද මුණ දෙන්න ඕනේ. ලංකාව මම දකින විදිහට චීනයේ සහ ඉන්දියාවේ ප්‍රොක්සි ස්ටේට් එකක් වීම වලක්වන්න බැරි වෙනවා. ඒක ඇත්ත. ඒක යථාර්ථය. එතකොට මම දකින්නේ සාමාන්‍ය මගේ අදහස අනුව දැන් ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් තියෙන්නේ බොහොම ඇල්මැරුණු ආකාරයක්. ඉන්දියාවට කිසිම ඒක හරියට අර පමණක් ඉන්නේ මේ බලංකාරයෝ තමන්ට ඉඩම් තියෙනවා. ඒ ඉඩමෙන් 7-5ක ප්‍රයෝජනයක් ගන්න. හැබැයි ඉඩමට හරි කෙලහලාගෙන ඉන්නවා. ඒ වගේ ආකල්පයක් තමයි ඉන්දියාවට තියෙන්නේ. දැන් චීනේ කියන්නේ වෙන කතාවක්. චීනේ වෙන ෆිලොසොෆි එකක් තියෙනවා. චීන අධිරාජ්‍යවාදය බටහිර අධිරාජ්‍යවාදයට වඩා වෙනස්. දැන් චීන අධිරාජ්‍යවාදය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒක මට දහසක් වූ වචන වලට කියන්න නැතුව ඔය අපේ ගම්පලත් වල තියෙනනේ ගස්. ඒ ගස්වල දිමිගොටු හැදෙනවා. ඒ ගහ පුරාම දිමිගොටු හැදුනට පස්සේ ඔය ගහ තියෙනවා. හැබැයි ගහ උඩට කුරුල්ලෙක් ඉන්නත් බෑ, ගහ යට මිනිහෙකුට ඉන්නත් බෑ. අන්න ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. ඉතින් චීන ආයෝජනෙින්ද ලංකාවටත් එන්න පුළුවන් ඉඩ ඒක තමයි. අර දිමිගොටු හැදිච්ච ගහක් වගේ නේද. නාමිකව ගහක් තියෙනවා. ඉතින් ඒ නිසා අද යථාර්ථය ඒක තමයි. නමුත් ඒ යථාර්ථේ පණින්න වෙනවා ඊයේ. දෙන්න වෙනවා. දෙන්න වෙන්නේ නැතුව මේ අවස්ථාවේ උඩින් පරින්න බෑ. දෙන්න වෙනවා. ඒක තමයි ඇත්ත කියලා විශාල් කිව්වේ. නමුත් එතකොට අපව ගන්න මොකක් හරි plan එකක්. මොකද්ද ඒකට තියෙන උපාය මාර්ගික සැලැස්ම? නෑ මෙහෙමයි. මම දැනුවා දෙන්න වෙනවා කියව මම කැමැත්තෙන් කියන දෙයක් නෙවෙයි. නමුත් දැන්ට මෙමින් පවතින එකනේ. ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ඒක කරන්න තියෙන්නේ අපි අර ආර්ථිකව සමෘද්ධිමත් වෙන්න. සරල උදාහරණයක් ගමුකෝ. මේ ඉස්සරහා තියෙන පෝට් සිටි හාබ සිටි එක අපේ නෙවෙයිනේ. මොකෙන් 7-5ක ආදායමක් අපිට එන්නේ නැහැ. ඉස්සරහා එකම වාසිය තියන්නේ අපේ සේවකයන්. රැකියා අවස්ථා හැමදේ. හදන බිල්ඩින් අපේ නෙවෙයි. බිල්ඩින් ආයතනික අයක මොනවත් අපේ නෙවෙයි. ඒක තමයි ඇත්ත. මේ කටුක සත්‍යයට අපි මුහුණ දෙන්න ඕනේ. හැබැයි අපිට තියෙන අවස්ථාව අපේ දෝ ඔතන මේ 7-star හොටෙල් එකක් හැදුවා. ඒ කියන්නේ 3-shift business එකක් පුස්සියේ ඉඳලා උඩට. එතකොට ඉතින් ඒකට සපයමු, සේවා සපයමු.
පළතුරු සැපයුම් එළවලු සැපයුම් ඒ අනුව අපි ආර්ථිකය හදාගන්න. එහෙම කරලා ගොඩ නැගෙනකොට යම් ප්‍රමාණයකට පුළුවන් පාලනයකට ගන්න. දැන් මම ඔකට ජාත්‍යන්තර අධ්‍යක්ෂක මම හිතමින් ඉන්නේ වතිකානුව සහ ඉතාලිය. දැන් ඉතාලිය ඇතුළේනේ වතිකානුව තියෙන්නේ. දැන් මේ වගේ ආර්ථික වෙනම රාජ්‍යයක් නෙවෙයි, ඒක ආගමික වෙනම රාජ්‍යයක්. දැන් ආරම්භයේදී වතිකානුව ඉතාම දරදඬු තත්ත්වයක 17 වෙනි සියවසේ 15 වෙනි සියවසේ ඉතිහාසයේදී බැලුවම ඉතාලිය පාගගෙන හිටියේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද ඉතාලිය මත යැපෙනවා වතිකානුව. වතිකානුවට ඉතාලිය නැත්තම් බෑ. යන මගක් නැහැ. කාට හරි කියන්න පුළුවන් ඒ උදාහරණය මේ උදාහරණය අතර සමානත්වයක් නැහැ කියලා. නමුත් අපිට හඳුනාගැති ඒ වැනි උදාහරණ ලෝකෙ තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකට යන්න නම් අපි විශාල ආර්ථික සමෘද්ධිය ගොඩනගලා තමයි හම්බන්තොට හවරකට හරි පෝර්ට් සිටියකට හරි ඉන්දියාවේ ඉල්ලන මොකක් හරි හාබර් එකකට හරි නැවත වැඩේ දෙන්න ඕන. දැන් අපේ ලංකාවේ සැලසුම් ගැන බලන්නකො. බලන්න ඔබ මේ අර රාජගිරිය හන්දියේ වෙන අපරාධේ. ඒ කියන්නේ අර මේ මම ඒක දකින්නේ මේ පොඩි දොඹ ගෙඩියක් තලන්න තඩි මේ මිටියකින් ගහනවා වගේ. අර රාජගිරිය හන්දියේ යන ට්‍රැෆික් එක පොඩි එකට අච්චර යෝධ පාලමක් හැදුවා. හැබැයි ඊට අඩි 10කින් එන පාරෙන් එන ට්‍රැෆික් දෙකක් එනවා. ඒක පාලනය කරන්නට උත්සාහයක් සැලසුම් කරේ නැහැ. දැන් අන්තිමට දෙහිවලක් ගැහුවානේ බර වාහන යන්න එපා. ගුවන් පාලමක් හැදුවා බර වාහන බෑ. දැන් ඔය පාලමටත් තාම මොකක් හරි බෝඩ් එකක් ගහයි. ඉතින් මේ වගේ මරි සැලසුම් කරන්නේ මේව කරන්නේ කවුද? මේව කරන්නේ ඔක්කොම උගත්තු.